මේ දවස්වල දරුවන් සියදිවි නැසා ගන්නේ වහන්න හම්බෙනවා ඩිප්‍රෙෂන් කියලා හැමතිස්සම අහන්න හම්බෙනවා සමහර වෙලාවට ඩිප්‍රෙෂන් කියලා දන්නේ නැහැ මගේ ඔළුව රිදෙනවා ඔළුව කොහේ හරි ගහගන්න හිතෙනවා උඩින් පයින්න හිතෙනවා වගේ කතා අපිට අහන්න දකින්න ලැබෙනවා හරි සුලබව මේක දැන් වෙනකොට හරි ව්‍යාප්ත වෙලා යන ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ හින්දාම පුංචි කාලේ ඉඳන්ම පුළුල් පරිකල්පනයක් තියෙන දරුවෙක්ව අපි කොහොමද හදාගන්නේ දරුවෙකුට මේ පරිකල්පනය කියන එක කොච්චර වැදගත්ද අපිට අම්මලා තාත්තලා විදිහට ඒක හදාගන්න මොන වගේ උපදෙස් අවශ්‍ය කියලා අපි අයගෙන් අහන්න අද හිතුවා පුංචි කාලේ දරුවන්ට පරිකල්පනය කියන එක කොච්චර පුංචි කාලේ ඉඳලම වැදගත්ද කියන එක මුලින්ම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. ඇත්තටම පරිකල්පනය කියන එක හදන්න ඕනේ පුංචි කාලේ තමයි. මම හිතන්නේ අපිට අමතක වෙච්ච කාරණේ තමයි අම්මලා තාත්තලා පරිකල්පනයක් හැදීම කියලා කියන එකේ වැදගත්කම හැමෝගෙම මතක වෙලා තියෙනවා. පුංචි කාලේ මං හිතන්නේ මතක ඇති අපේ පුංචි කාලේ වෙනකොට අපේ ආච්චිලා සීයලා එහෙම නැත්නම් අම්මලා තාත්තලා කතන්දර කිව්වා, කතන්දර පොත් කියෙව්වා, කතා කිව්වා, සුරංගනා කතා කිව්වා. ඒතර මේ කතා ඇතුලේ ඔබට මතක නම් මේ අහගෙන ඉන්න වැඩිහිටියන්ට මතක නම් ඔබේ කොයිතරම් ඒ කතා ඇතුලේ චරිත අදටත් මතක් වෙනවද? ඒ තියෙන ලෝකයට අපිට කොයිතරම් යන්න පුළුවන්ද? සමහර අධ්‍යක්ෂ මතරත් මතක් වෙනකොට ඒ සුන්දරත්වය, ඒ පරිකල්පනය ඇතුලේ, ඒ කතා ඇතුලේ කතා ගැන හිතලා ඒ ගත්ත සුන්දරත්වය අදටත් අපිට ලබා ගන්න අමාරුයි. ඇත්ත ජීවිතේ ලැබිලා නැහැ. ඒතොර ඇයි මේ පරිකල්පනය වැදගත් වෙන්නේ කියන එක තේරුම් ගත්තේ නැත්නම් දෙමව්පියෝ හිතන්නේ මේක නිකන් වැඩ කරන්නේ නැති දෙයක් කියලා. අපේ ලෝකේ ළමයේගේ ලොකු වෙලා වැඩිහිටියෙක් වෙලා ජීවිතේන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. විවිධයි විෂමයි මේ ලෝකේ. ලෝකේ දිනෙන් දින වෙනස් වෙනවා. අලුත් දේවල් ලෝකෙට එකතු වෙනවා. අලුත් ආකල්ප සංකල්ප ලෝකෙට එකතු වෙනවා. ඒතර මේ අලුත් වෙන ලෝකේ, සංකීර්ණන ලෝකේ තමන්ට පුද්ගලික හැටියට පවතින්න නම්, නිරෝගීව පවතින්න අපිට අවශ්‍ය වෙනවා ලොකු චින්තනයක්. ලොකුට හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ රාමුවෙන් එහාට බලන චින්තනයක් ඕනේ කියනවා. මේ රාමුවම ලොකු වෙන්න ඕන. රාමුවම ලොකු වෙනවා. ලොකු රාමුව. මේ පුංචි දෙකයි දෙකේ රාමුව වලින් තමයි අපි මේ ළමයි හදන්නේ. විශාල රාමුවක්. ඒකට අපිට ඒ රාමුව කොයිතරම් අපිට අපේ පරිකල්පනේ ලොකු නම් පුළුල් කරන්න පුළුවන්. මගදී. තරුණ කාලේදී ඒක පුළුල් කරගෙන යන්න පුළුවන්. ඒකට හරියම අවශ්‍යයි ළමයින්ට කතන්දර. පොත් කතා පොත් කියවන එක, කතන්දර අහන එක. අපිට හැමතුණානේ සුරංගනා කතා ටික. අපි හිතන්නේ සුරංගනා කතා කියලා වැඩක් තියනවාද කියලා මේකට. ඒ සුරංගනා කතාවල අපිට හිතෙන්න පුළුවන් ඒවා අභව්‍යයි. ඒ තියෙන චරිතවලට ඒක යන්න බෑ කියලා. ඒතර කතන්දරයක චරිතයකට ඉරට යන්න පුළුවන්. හඳට යන්න පුළුවන්. අපිට ඇත්තට යන්න බැරි වුණාට. නේද? අපිට ඉගිල්ලෙන්න පුළුවන් කතන්දරයක. ඒතර මේ ඒව ඇතුලේ අපි කියලා දෙන්නේ අපිට චින්තන මේ වශයෙන් කොයිතරම් දුර යන්න පුළුවන්ද? අපේ ශරීරයට යන්න බැරි තරම් දුර කොයිතරම් අපිට ඔළුවෙන් යන්න පුළුවන්ද? කොයිතරම් අපිට නිර්මාණාත්මක වෙන්න පුළුවන්ද කියන කතා. ඒතර වීර කතා අපි අහනවා. මිනිස්සු ජීවිතේ අමාරුවෙන් ජයගත්තු කතා අහනවා. ළමයි අමාරු කාල පහු කරලා හොඳ ජීවිතයක් ගොඩනගාගත්තු කතා අහනවා. ඒතර ඒක ඇතුලේ බලාපොරොත්තුව තියෙනවා. එතකොට ඒ බලා අපිට අමාරු කාලේ එනවා කියන අදහස දරුවට යනවා. අපි දැන් කාලේ වෙනකොට ෂුට්ටක් ගත්තාම අම්මලා තාත්තලා මේ කතන්දර දන්නවා අඩුයි නේද? ඒක තමයි තීර නිර්මාණාත්මකම අඩු වෙමින් යනවා. ඒක ප්‍රධාන හේතුව පොත් කියවන්නේ නැහැ. පුංචි කාලේ පොත් කියවන එක අපි බලන්නේ ඇත්තටම රූපනේ. දැන් ටීවී එකේ රූප ටික බැලුවාම මේ කතාවට අදාළ රූප ටික අපිට ඔළුවට දෙනවා. හැබැයි කතාව කියවන රූප ටික අපි ඔළුවේ හදාගන්නේ. අපි හිතන්නේ. එතකොට ඒකට සීමාවක් නැහැ. එතකොට අපි රූපයක් දැකලා ඒක හිතනකොට ඒ රූපයේ මගින් අපිට පුංචි රාමුවක් හදනවා. හැබැයි අපේ ඔළුවේ හදන රාමු ඉතාම විශාලයි. එතකොට ගැහණියෙක් කියලා කියන චරිතය අපිට අපේ පරිකල්පනය ඇතුලේ තියෙන්නේ අසරණ අහිංසක කිසි දෙයක් කරගන්න බැරි කියලා කියලා නම් එතකොට එයා මොකද ජීවිතේ ගැහණිය හැමදාම පරාද වෙනවා. හැබැයි ගැහණිය කියන පුංචි කාලේ ආපු චරිතේ ඔළුවේ තියෙන්නේ විශාලව නම් මට අද වගේ මතකයි මම මගේම උදාහරණයක් ගන්නම්. මම පුංචි කාලේ මට කියවන්න ගොඩාක් හම්බුනේ රුසියානු සාහිත්‍යයේ ඇතුළේ තියෙච්ච කතා. ඒ කතා ඇතුළේ හිටපු ගැහණු චරිත හරිම ප්‍රබල ගැහණු චරිත. ජීවිතේ ප්‍රශ්නවලට තදින් හොඳට මුහුණ දීපු චරිත. එතකොට තනියෙන් ළමයෙක්ගේ පෙකණිවැල කපාගෙන දරුවන්ව වදපු චරිත. මම දැක්ක පුංචි කාලේ ඒ වගේ චරිත. ඒතර මගේ ඔළුවේ ගින ගැහණි හරිම ශක්තිමත්, හරිම පුළුල් වෙති තන ජීවිතේට බය නැතු මුහුණ දෙන ගැහණිය. එතකොට ඒ ගැහණි තමයි කවදාරි ලොකු වෙලා මගෙන් එළියට එන්නේ. ඒ තරම් වැදගත්. මම මේ උදාහරණයක් කිව්වේ. ඒ වගේම පිරිමියෙක් කියලා කියන්නේ කවුද? පිරිමියෙක් කියලා කියන්නේ මොනතරම් කැපකිරීම කරන, මොනතරම් ආදරය වෙනුවෙන් ඕනෑම තැනකට යන්න ලෑස්ති.
තමන්ගේ හදවත ගලවල් දෙන්න තරම් ලෑස්ති කෙනෙක් හැටියට. දකින්න ළමේ ලොකු වෙලා එයා ආදරය කරන්න දන්න දරුවෙක්. ඒ ආදරය ගැන බලන්නේ වෙන විදිහකට කැපකිරීම කරන්න එයා දන්නවා. එහෙම නැතුව ඒ කතන්දර කීම් නැති වුණාම වෙන්නේ අපි ගැන විතරයි හිතන්නේ.